am Diana of Themyscira, daughter of Hippolyta, queen of the Amazons. ඉතින් මේ දෙබස ඇහෙනකොටම ඔයාට DC Universe එකේ ප්‍රධාන හිරෝයින් කෙනෙක්ව මතක් වෙනවා ඇති. ඒ වගේම මෙයා ජස්ටික් ලීග් එකේ මුල් පෙළේ සමාජිකාවක්. ඉතින් අද අපි ආවේ ඩයනා ප්‍රින්ස් එහෙම නැත්නම් වොන්ඩර් වුමන් ගැන ඩියෝ මාවල් වීවර්ස් ලට ලොකු විස්තරයක් අරගෙන. අපිට මුලින්ම බලාගන්න ලැබෙන්නේ 1941 පළවුණු ඕල් ස්ටාර් කොමික්ස් අංක 8 කියන කොමික් ඉෂුව එකේ. 1941 ඔක්තෝබර් 21 වෙනිදා තමයි මේ කොමික් පොත නිකුත් කරේ. විලියන් වවුන්ටන් සහ එච්.ඩී. පීටර් විසින් තමයි මේ ෆීමේල් කැරක්ටර් එක නිර්මාණය කරන්නේ. වලට අනුව නම් වොන්ඩර් වුමන්ගේ උපත සහ ඔරිජින් එක ගැන දැක්වෙන කරුණු සමහර තැන්වලදී වෙනස් වෙනවා. එක් අවස්ථාවක කියනවා හිපොලිටා විසින් මැටියෙන් හදපු කුඩා දරුවෙකුගේ රූපයකට ඇතීනා දෙවඟන විසින් පණ දුන්න කියලා. ඒ වගේම මෙයා සියුස්ගේ සහ හිපොලිටාගේ දුව කියලාත් කියනවා. වොන්ඩර් වුමන් නිපදුනාම ග්‍රීක දෙවියන් 6 දෙනෙක් විසින් මෙයාට විවිධ ශක්තියින් සහ බලයන් ලබා දීලා තියෙනවා. ඇතීනා දෙවඟන විසින් දැනුම, ධෛර්ය, වීරියත්, ඩෙමොටර් විසින් ශක්තියත්, අපරොඩියේට් විසින් අතිසුන්දර රූපයකුත්, හෙස්ටියා විසින් ගින්දර පාලනය කිරීමේ හැකියාවක් වගේම හර්මස් විසින් අධික වේගයකුත් ලබා දීලා තියෙනවා. මේ වොන්ඩර් වුමන්ගේ සැබෑ නම තමයි ඩයනා ප්‍රින්ස් කියන්නේ. ඒ වගේම ඩයනා තෙමස්කිරාවෙන් පිටත ලෝකයේදී සුපර්මෑන් වගේ වෙස්වලා ගන්න කණ්ණාඩි දෙකක් පාවිච්චි කරනවා සමහර ඇනිමේෂන් වලදී අපිට දකින්න ලැබෙනවා. එතකොට මට අර කලින් කියවුණු තෙමස්කිරාව කියන්නේ මොන වගේ තැනක්ද? මේ දූපතේ රැජින තමයි ඩයනාගේ අම්මා හිපොලිටා කියන්නේ. මේ මුළු දූපතේම ඉන්නේ කාන්තාවන් විතරයි. පිරිමි අයට ඒ දූපත තානා. ඒ වගේම මේ දූපතේ ඉන්න කාන්තාවන්ගේ 95%ක්ම රණශූරිය. ඉතුරු 5% වෙන වෙනම වෘත්තිවල යෙදෙන අය. හැබැයි වැඩිපුර ඉන්නේ රණශූරිය. යුද්ධ කරලා දෙයියෝ පවා දනගස්සපු සෙට් එකක් තමයි මෙයාලා. මේගොල්ලන්ව හඳුන්වන්නේ ඇමසෝනියන්ලා කියලා. මේ ඇමසෝනියන්ලා ජීවත් වෙන දූපත තමයි තෙමස්කිරා කියලා හඳුන්වන්නේ. මේ තෙමස්කිරාව මුහුද මැද තියෙන දූපතක්. පැරඩයිස් අයිලන්ඩ් කියලාත් හඳුන්වනවා. හැබැයි මේ දූපත ළඟින් යන නැව්වලටවත් ගුවන් යානාවලටවත් මෙතන දූපතක් තියෙනවා කියලා පේන්නේ නැහැ. සියුස් විසින් මැජික් යූස් කරලා මේ දූපත පිටත ලෝකෙන් සංගවලා තියෙන්නේ. ඩයනට පොඩි කාලේ ඉඳන් යුදාභ්‍යාස පුහුණු කිරීම කරන්නේ ඇන්ටියෝප් විසින්. කඩු, දුණු, අසුන් පිට යෑම, අසුන් හැසිරවීම වගේ ගොඩක් ශිල්ප ඇන්ටියෝප් විසින් ඩයනට පුරුදු කරනවා. මුළු තෙමස්කිරාවෙ ඉන්න බලවත්ම කාන්තාව තමයි වොන්ඩර් වුමන්. ඩයන ගාව විශේෂ ආයුධ කිහිපයකුත් තියෙනවා. ලැසෝ ඔප් ක්‍රූත් කියලා රත්රම් පාට කඹයක්, ගෝඩ් කිලර් කියලා කඩුවක් වගේම බ්‍රේස්ලට් දෙකක්. වොන්ඩර් වුමන් ගාව තියෙන කඩුව එහෙම නැත්නම් සෝඩ් එක හඳුන්වන්නේ ගෝඩ් කිලර් කියලා. හැබැයි 2016 ආපු වොන්ඩර් වුමන් ෆිල්ම් එක බලපු කට්ටියට මතක ඇති කවුද ගෝඩ් කිලර් කියන්නේ කියලා. මතක කට්ටිය අපිට පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මේ කඩුවත් එක්ක තව ගොඩක් ශක්තිමත් ෂීල්ඩ් එකකුත් එයා පාවිච්චි කරනවා. ඒ වගේම වොන්ඩර් වුමන් ගාව තියෙන තවත් ප්‍රධාන ආයුධයක් තමයි මං කලින් කිව්ව ලැසෝ ඔෆ් ක්‍රූත් කියන්නේ. මේක කහපාටට උරු රත්නම් පාට ගොඩක් ශක්තිමත් කඹයක්. මේ ලැසෝ එක කොහොමවත් කැඩෙන්නේ නැහැ. ඕනම බරකට ඔරොත්තු දෙන්න පුළුවන්. මේ ලැසෝ එකට බලය ලබා දීලා තියෙන්නේ ඇතීනා දෙවගණ විසින්. ඒ වගේම මේකට නිශ්චිත දිගකුත් නැහැ. ඩයනා මේ ලැසෝ එක යූස් කරාට පස්සේ ඒක ඉබේම ඇවිත් ආපහු ඩයනාගේ ඉනේ ගැට ගැහෙනවා. මේ ලැසෝ එකෙන් ඩයනාට ලැබෙන ප්‍රධාන ප්‍රයෝජන තමයි ඕනම කෙනෙක් ලව්ව සත්‍ය වවාරන්න පුළුවන්. ඕන වැඩෙක්ගේ ඇඟවටේ ගැට ගහලා සත්‍ය පවසන්න කියලා බල කරාම Taman දන්න ඔක්කොම ඇත්ත කියවෙනවා. ඒ නිසා මේ ලැසෝ එකට කාටවත් බොරු කරන්න බෑ. සත්‍ය පාපෝච්චාරණය කරන්න වගේම භාෂා පරිවර්තනයට මනස පාලනය වුණු කෙනෙකුගේ මනසයෙන් බේර ගන්න වගේ කටයුතු වලට මේ ලැසෝ එක වොන්ඩර් වුමන් යොදා ගන්නවා. ඒ වගේම වොන්ඩර් වුමන්ට පුළුවන් මේ ලැසෝ එක පාවිච්චි කරලා අකුණුවල එල්ලිලා යන්න. වොන්ඩර් වුමන් 1984 ෆිල්ම් එකේදී අපිට මේ සීන් එක දකින්න ලැබෙනවා. ඉතින් මේ වොන්ඩි ජස්ටික් ලීග් එකට බැඳින්නේ බැඩ්මෑන්ගේ ආරාධනාවකින්. වොන්ඩර් වුමන් කියන්නේ හැමෝටම ආදරය කරන, හැමෝම එක්ක සතුටින් ඉන්න කැමති චරිතයක්. ඒ වගේම මෙයා හොඳට හොඳයි වගේම නරකටත් අන්තිම නරකයි. ඩයන කියන්නේ ඩීමන්ස්, මොන්ස්ටර්ලා වගේ එවුන්ව මරන්නම ඉපදිච්ච චරිතයක්. බය කියලා දෙයක් ඇඟේ ගෑවිලාවක් නැහැ. ඩයනගේ අත් දෙකේ තියෙනවා බ්‍රේස්ලට් දෙකක්. හැබැයි මේක තියෙන්නේ ලස්සනට නම් නෙවෙයි. ඩයනගෙන් හතුරන්ට වෙන හානිය අවම කරගන්න තමයි එයා මේ ස්පෙෂල් බ්‍රේස්ලට් දෙක පැලඳගෙන ඉන්නේ. ඩයනගේ බලය ඩයනවත් හරියට දන්නේ නැහැ. ඒ නිසා ඩයනගේ බලය පාලනය කරගන්න මේ බ්‍රේස්ලට් දෙක ගොඩක් වැදගත් වෙනවා.
ඒ වගේම ඩයිනමේ බ්‍රේස්ලට් දෙක ආවරණයක් විදිහටත් පාවිච්චි කරනවා. ඒ වගේම වොන්ඩර් වුමන්ගේ ඔළුවේ තියෙන ටියාරා එක, ඒ කියන්නේ ඔටුන්නක් වගේ දාගෙන ඉන්න හිස්පළඳනාවත් සමහර අවස්ථාවලදී ආයුධයක් විදිහට භාවිතා කරලා තියෙනවා. ඩයිනමික පාවිච්චි කරන්නේ බූමරංගයක් විදිහට. සුපර්මෑන්ගේ හැම පවා පසාරු කරගෙන යන්න පුළුවන් මේකට. මම දැන් කතා කරන්න යන්නේ වොන්ඩර් වුමන් ගැන ස්පෙෂල් ෆීචර්ස් ටික. වොන්ඩර් වුමන් වැඩියෙන්ම කන්න කැමති අයිස්ක්‍රීම්. පෘථුවේ තියෙන ඩයිනගේ ආසම කෑම තමයි අයිස්ක්‍රීම් කියන්නේ. ඇක්වාමෑන් ජස්ටික් ලීග් එකට බැඳෙන්නත් මේ වොන්ඩර් වුමන් එක හේතුවක්. ඇක්වාමෑන්ගේ ක්‍රෂ් එක තමයි වොන්ඩි කියන්නේ. ජස්ටික් ලීග් එකේ සුපර්මෑන්ට සමවෙන්න පුළුවන් කෙනෙක්ට ඉන්නේ මේ වොන්ඩර් වුමන්. ඩූම්ස් ඩේ සුපර්මෑන්ව මරලා දැම්මට පස්සේ ඩයන ජස්ටික් ලීග් එක ලීඩ් කරලා තියෙනවා. එත් තුවලදී ඩයන සහ ස්ටෙබන් වුල්ෆ් අතර සිදුවෙන සටනකින් ඩයන මිය යනවා. ඒ වගේම ඩයන මෙඩූසව ඝාතනය කරලත් තියෙනවා. දන්නවනේ ඉතින් මෙඩූස කියන්නේ මොන වගේ රාක්ෂයෙක්ද කියලා. මෙඩූසව ඝාතනය කරන්න ඕන නිසා වොන්ඩර් වුමන් විසින්ම මෙඩූසගේ විස භාවිතා කරලා තමන්වම අන්ධ කරගන්නවා. මොකද මෙඩූසගේ ඇස් දිහා කෙලින් බැලුවොත් ඒකේ නා ගල්පිලිමයක් වෙන නිසා. ජස්ටික් ලීග් වෝ ඇනිමේෂන් ෆිල්ම් එකේදී ඩයන ඩාර්ක් සයිඩ්ගේ ගැහැක් පොට්ට කරනවා එයාගේ කඩුවෙන් නැනලා. මේ වොන්ඩර් වුමන්ගේ ප්‍රධාන අතුර තමයි චීටා. DC ට්‍රයිනිටි එකටත් ඩයනව අයිති වෙනවා. DC ට්‍රයිනිටි කියන්නේ බැට්මෑන්, සුපර්මෑන් සහ වොන්ඩර් වුමන්. ඒ වගේම මුල් කාලෙදී වොන්ඩිව හඳුන්වලා තියෙන්නේ සුප්‍රීමා කියලා. ඒත් සුපර්මෑන්ගේ නමත් එක්ක ගෑවිගෙන යන නිසා පස්සේ වොන්ඩර් වුමන් විදිහට නම් කරලා තියෙනවා. DCEU එකේ වර්තමානයේ වෙනකොට වොන්ඩර් වුමන් චරිතයට රංගනින් දායක වෙන්නේ ගැල් ගැඩොට් විසින්. ඉතින් ඔන්න අද අපි ඔයාලට වොන්ඩර් වුමන් ගැන ලොකු විස්තරයක් අරගෙන ආවා. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනව නම් ලයික් කරලා ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලට තව වොන්ඩර් වුමන් ගැන ප්‍රශ්න තියෙනව නම් අපිට පහලින් කමෙන්ට් කරන්න. ඔයාලා තාම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් මතක් කරනවා. ඉදිරියේදීත් මේ වගේ තවත් සුපිරි වීඩියෝස් වලින් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.